තුන එක හත ආවට්ට හාර විභංගෝ ධර්මයේ විත රැගෙන යාමේදී කුසලයට විරුද්ධ දෙය දෙස කැරකී බැලීම බෙදා දැක්වීමයි එහිදී ආවට්ට හාර යනු කුමක්ද මෙය එක් ආසන්න කාරණයක් වදාළ කල්හි ආදි වශයෙන් වදාළ ගාතාවයි ආරභත නික්කමත යොංජත බුද්ධ ශාසනේ දුනාච මච්චුනෝ සේනං නලාගාරංව කුඤ්ජරෝති සංයුත නිකාය බ්‍රහ්ම සංයුතය අරුණවති සූත්‍රය කුසල් උපදවා ගැනීමටත් අකුසල් දුරලීමටත් වීර්‍ය ආරම්භව අකුසලෙන් නික්මී කුසලයේ වෙත යව් සීල සමාධි ප්‍රඥාවෙන් යුත බුදුසසුනේ පිළිවෙතෙහි යෙදේ හස්තිරාජයේ බටදඬු වලින් කරන ලද ගයක් පහසෙන් වනසා දමන ලෙසින් මාර්යාගේ කෙලෙස් සේනාව නසා දමව කුසල් උපදවා ගැනීමටත් අකුසල් දුරලීමටත් වීර්‍ය ආරම්භව අකුසලෙන් නික්මී කුසලයේ වෙත යව් යනු වීර්‍යයට ඇති ආසන්න කාරණයයි බුදු සසුනේ පිළිවෙතේ යෙදෙව් යනු සමාධියට ආසන්න කාරණයයි හස්තිරාජයේ බටදඬු වලින් කරන ලද ගයක් පහසුවෙන් වනසා දමන ලෙසින් මාර්යාගේ කෙලෙස් සේනාව නසා දමව යනු ප්‍රඥාවට ආසන්න කාරණයයි කුසල් උපදවා ගැනීමටත් අකුසල් දුරලීමටත් වීර්‍ය ආරම්භව අකුසලෙන් නික්මී කුසලයේ වෙත යව් යනු වීර්‍ය ඉන්ද්‍රියට ඇති ආසන්න කාරණයයි බුදු සසුනේ පිළිවෙතේ යෙදෙව් යනු සමාධි ඉන්ද්‍රියට ආසන්න කාරණයයි හස්තිරාජයේ බටදඬු වලින් කරන ලද ගයක් පහසුවෙන් වනසා දමන ලෙසින් මාර්යාගේ කෙලෙස් සේනාව නසා දමව යනු පඤ්ඤා ඉන්ද්‍රියට ආසන්න කාරණයයි මේ ආසන්න කාරණ ගැන දේශනාවය බුදු සසුන් පිළිවෙතේ නොයෙදෙන සත්වයන්ගේ යහපත පිණිසත් සසුන් පිළිවෙතේ යෙදෙන සත්වයන්ගේ යහපත පිණිසත් මේ ආරම්භයයි බුදු සසුන් පිළිවෙතේ යම් කෙනෙක් නොයෙදෙද්ද ඔහු ප්‍රමාදයෙන් මුල්කටගෙන නොයෙදෙති ඒ ප්‍රමාදයේ දෙවදාරුම්ය එක් ප්‍රමාදයකට තණ්හාව මුල් වෙයි අනිත් ප්‍රමාදයට අවිද්‍යාව මුල් වෙයි අවිද්‍යාව මූලික වූ ප්‍රමාදයේදී එක් යම් අඥාන භවකින් වැසී ගියේ පඤ්චස්කන්ධය උපදින නැසෙන ස්වභාවයෙන් යුක්ත බව නුවණින් නොදකීද මෙය අවිද්‍යාවේ මූලික වූ ප්‍රමාදයයි තණ්හාව මූලික වූ ප්‍රමාදයක් ඇද්ද එය තුම් වැදෑරුම් වෙයි දෙක තමා ළඟ නැති භෝග සම්පත් උපදවා ගැනීම පිණිස එය සොයාන තැනැත්තා ඒ හේතුන් ප්‍රමාදයට පැමිණේ තුන තමා ළඟ ඇති භෝග සම්පත් රැක ගැනීම පිණිස ප්‍රමාදයට පැමිණේ හතර පරිහරණය පිණිස වෙහෙසෙන්නා ඒ හේතුවෙන් ප්‍රමාදයට පැමිණේ ලෝකේ මේ සතර ආයුරින් වූ ප්‍රමාදයේ තිබේ අවිද්‍යාවෙන් වෙන ප්‍රමාද එකකි තණ්හාවෙන් වෙන ප්‍රමාද තුනකි එහි අවිද්‍යාවෙන් වෙන ප්‍රමාදයට ආසන්න කාරණය නාමකාය තෘෂ්ණාවෙන් වෙන ප්‍රමාදයට ආසන්න කාරණය රූපකායයි එයට හේතු කුමක්ද සතර මහා ධාතුන්ගෙන් හටගත් දේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැසගෙන සිටින්නවුන්ට අරූපී ධර්මයන්ගෙන් හටගත් දේවන නාමකාය කෙරෙහි මුලාව ඇතිවේ. එහි රූපකාය යනු රූපස්කන්ධයයි. නාමකාය යනු වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ හතරයි.
මේ පංචස්කන්ධය කවර උපාදානයක් නිසාවෙන් උපාදාන සහිත වෙද්ද තෘෂ්ණාව නිසා අවිද්‍යාව නිසා ඒ තෘෂ්ණා උපාදාන දෙකකින් යුක්තය කාම උපාදානයත් සීලබ්බත උපාදානයත් අවිද්‍යාව උපාදාන දෙකකින් යුක්තය දිට්ඨි උපාදානයත් අත්තවාද උපාදානයත් මේ සතර උපාදාන නිසාවෙන් උපාදාන සහිත වූ යම් රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධයෝ වෙද්ද දුක යනු මේය මේ සතර උපාදානයෝ වෙද්ද දුක් උපදවන හේතුව මෙයයි පංචස්කන්ධය දුකය ඒ දුකේ දුක් උපදවන හේතුවේ පිරිසිඳ අවබෝධයේ පිණිසත් ප්‍රහාණය පිණිසත් භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනසේක දුකෙහි පිරිසිඳ දැක්ම පිණිස දුක් උපදවන හේතුවෙහි ප්‍රහාණය පිණිස ඒදී තෘෂ්ණාව මූලිකව හටගත් තුන් ආකාර වූ ප්‍රමාදෙන් නිසා තමා ළඟ නැති භෝග සම්පත් උපදවා ගැනීමට ක්‍රම සොයයි තමා ළඟ ඇති භෝග සම්පත් දැක ගැනීමට ක්‍රම සොයයි පරිභෝග කිරීමටත් ක්‍රම සොයයි මේ ත්‍රිවිධ තණ්හාව මුල් වූ ප්‍රමාදය ගැන මන අවබෝධයකින් යුතුව ප්‍රමාදයට පත් වෙන්නට නොදී සිත රැක ගැනීමත් ප්‍රමාදය ඇතිවන දේ කෙරෙහි සිතේ ඇකිලීමක් ඇද්ද මෙය සමතයයි ඒ ඇතිවන්නේ කෙසේද යම් කලක කාමයන්ගේ ආස්වාදය ආස්වාදයේ වශයෙන්ොත් ආදීනවය වශයෙන්ොත් නිස්සරණය නිස්සරණයේ වශයෙන්ොත් කාමයන්ගේ ඇති ලාමක බවද කාමයන් නිසා සත්වයාට ඇතිවන කිලුටුද එහි නිදහස් වීමේ අනුසස් දනීද එහිලා යම් විමසීමක් නැවත නැවත නුවණින් විමසීමක් ඇද්ද මේ විදර්ශනාව සමතයත් විදර්ශනාවත් යන මේ ධර්ම දෙක ප්‍රගුණ කිරීමෙන් සම්පූර්ණත්වයට පත් වේ මේ සමත විදර්ශනා ධර්ම දෙක දියුණු කර ගන්නා කල්ලි වෙනත් ධර්ම දෙකක් ප්‍රහීන වී යයි එනම් තෘෂ්ණාව අවිද්‍යාවත්ය මේ තෘෂ්ණාව හා අවිද්‍යාව යන ධර්ම දෙක ප්‍රහාණය වී ගිය කල්හි සතර උපාදානයෝම නිරුද්ධ වෙති උපාදාන නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වේ විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම් නිරුද්ධ වේ මෙසේ කලින් පැවසු සත්‍ය දෙකකි දුකක් දුක් උපදවන හේතුවක්ය සමතයක් විදර්ශනාවක් මාර්ගයයි විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වී යාම නිවනයි මේ චතුරාරි සත්‍යයෝය එනිසාවෙන් භාග්‍යවතුන් වහන්සේ කුසල් උපදවා ගැනීමටත් අකුසල් දුරලීමටත් වීර්ය ආරම්භව අකුසලෙන් නික්මී කුසලේ වෙත යව සීල සමාධි ප්‍රඥාවෙන් යුතු බුදු සසුනේ පිළිවෙතෙහි යෙදේව හස්ති රාජේ බටදඬු වලින් කරන ලද ගයක් පහසෙන් වනසා දමන ලෙසින් මාර්යාගේ කෙලෙස් සේනාව නසා දමව යනුවෙන් වදාළසේක යථාපි මූලේ අනුපද්ද වේ දල්නේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති ඒවම්පි තණ්හානුස්සයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනන්ති දමපදය තණ්හා වර්ග විනාශ කිරීමට ලක්න වූ දැඩි මුලක් තිබෙන විට ගසක් වුවද කැපූ නමුත් නැවතත් දලුලා වැඩෙන්නේ යම්සේද එසේයින්ම සිතෙහි අප්‍රකටව ක්‍රියාත්මක වන තෘෂ්ණාව විනාශ නොකළ විට නැවත නැවතත් මේ දුක උපදී මේ සිතේ අප්‍රකටව ක්‍රියාකාරීව පවතින තෘෂ්ණාව තණ්හා අනුෂය යනු කුමක්ද භව තණ්හාව සැඟවි පැවැත්වීමයි
ඒ භව තෘෂ්ණාවට යමක් ප්‍රත්‍ය වේද? මේ අවිද්‍යාවයි. භව තෘෂ්ණාව යනු අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම ඇතිවන දෙයකි. තෘෂ්ණාවත් අවිද්‍යාවත් යන මේ දෙක කෙලෙස්ය. ඒ උපාදානය සතරකි. ඒ සතරක් වූ උපාදාන නිසාවෙන් උපාදාන සහිත වූ යම් ස්කන්ධයෝ වෙද්ද මේ දුකය. සතර උපාදාන යනු දුක් උපදවන හේතුවයි. පංචස්කන්ධේ දුකය. ඒ දුකත් දුක් උපදනා හේතුවත් පිරිසිඳ දැකීම පිණිස ප්‍රහාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනසේක ඒ දුකෙහි පිරිසිඳ දැකීමට හේතුවේ ප්‍රහාණයට යමකින් සිතෙහි අප්‍රකටව ක්‍රියාකාරීව ඇති තෘෂ්ණාව නැසයිද මේ සමතයයි. යමකින් සිතේ අප්‍රකටව පවතින තෘෂ්ණාව පැවතීමට තුඩු දුන් අවිද්‍යාව වළක්වයිද මේ විදර්ශනාවයි. මේ සමතයත් විදර්ශනාවත් යන ධර්ම දෙක ප්‍රගුණ කිරීමෙන් සම්පූර්ණත්වයට පත් වෙයි. ඒ සමතේ ප්‍රතිඵලය රාගයේ දුරුවීමෙන් ඇතිවන චිත්ත විමුක්තියයි. විදර්ශනාවේ ප්‍රතිඵලය අවිද්‍යාව දුරුවීමෙන් ඇතිවන ප්‍රඥා විමුක්තියයි. මෙසේ කලින් පැවසූ ආර්ය සත්‍ය දෙක දුකත් දුක් උපදවන හේතුවත්ය. සමතයත් විදර්ශනාවත් මාර්ගයයි. විමුක්ති දෙක දුක් නිරුද්ධ වීමයි. මේ චතුරාර්ය සත්‍යෝය. එයින් භාග්‍යවතුන් වහන්සේ විනාශ කිරීමට ලක් වූ දැඩි මුලක් තිබෙන විට ගසක් වුවද කැපූ නමුත් නැවත දළුලා වැඩෙන්නේ යම්සේද එසේම සිතෙහි අප්‍රකටව ක්‍රියාත්මක වන තෘෂ්ණාව විනාශ නොකළ විට නැවත නැවතත් මේ දුක උපදී යනුවෙන් වදාළසේක. සබ්බපාපස්ස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන සාසනාන්ති ධම්මපදේ. බුද්ධ වර්ගය සියලු පව් නොකරන බවද කුසල ධර්මයන්ගේ උපදවා ගැනීමද අමංගේ සිත පිරිසුදු කර ගැනීමද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනාවයි. සියලු පව් යනු තුන් වැදෑරුම් දුෂ්චරිතයෝය. කයෙන් වැරදි අයුරින් හැසිරීමය, වචනයෙන් වැරදි අයුරින් හැසිරීමය, මනසින් වැරදි අයුරින් හැසිරීමය. ඒවා දස අකුසල කර්ම මාර්ගයෝය. එනම් සතුන් මැරීමය, සොරකම් කිරීමය, වැරදි කාම සේවනය, බොරු කීමය, කේලම් කීමය, දරුණු වචන කීමය, හිස් වචන කීමය, අන්සතු දෙයට ආශා කිරීමය, ව්‍යාපාදය, වැරදි දෘෂ්ටිය. මේ දස අකුසල කර්ම මාර්ගයෝ චේතනා කර්මය හා සිතට අයත් කර්මය වශයෙන් දෙවැදරුම් වෙති. එහිලා යම් සතුන් මැරීමක් ඇද්ද, යම් කේලම් කීමක් ඇද්ද, යම් දරුණු වචනයෙන් බැනවැදීමක් ඇද්ද මෙය ද්වේෂයෙන් හටගනි. එහිලා යම් සොරකම් කිරීමක් ඇද්ද, යම් කාමයේ වරදව හැසිරීමක් ඇද්ද, යම් බොරු කීමක් ඇද්ද මේ ලෝභයෙන් හටගනි. එහිලා යම් හිස් වචන කීමක් ඇද්ද මෙය මෝහයෙන් හටගනි. මේ කරුණසත චේතනා කර්මය. අන්සතු දෙයකට යම් ආසා කිරීමක් ඇද්ද මේ ලෝභයේ නැමැති අකුසල මූලයයි. යම් ව්‍යාපාදයක් ඇද්ද මේ ද්වේෂයේ නැමැති අකුසල මූලයයි. යම් වැරදි දෘෂ්ටියක් ඇද්ද මේ මිත්‍යා මාර්ගයයි. මේ තුන් කරුණ චෛතසික කර්ම හේවත් සිතට අයත් කර්මයයි. එයින් චේතනා කර්මය සිතට අයත් කර්මය වශයෙන් කීහ. අකුසල මූලයන් ක්‍රියාවේ යෙදවීමට යන විට සිව්වැදෑරුම් අගතියකට යයි. ඡන්දේනොත්, ද්වේෂේනොත්, බයනොත්, මෝහේනොත්ය. එහිලා ඡන්දෙන් යම් අගතියකට යයිද මේ ලෝභයෙන් හටගනි. ද්වේෂයෙන් යම් අගතියකට යයිද මේ ද්වේෂයෙන් හටගනි. බයෙන් හා මෝහයෙන් යම් අගතියකට යයිද මේ මෝහයෙන් හටගනි. එහි ඇති ලෝභය අසුභ භාවනාවෙන් ප්‍රහාණය වේ. ද්වේෂය මෛත්‍රී භාවනාවෙන් ප්‍රහාණය වේ. මෝහය ප්‍රඥාවෙන් ප්‍රහාණය වේ. එසේම ලෝභය උපේක්ෂාවෙන් ප්‍රහාණය වේ. ද්වේෂය මෛත්‍රියෙනුත් කරුණාවෙනුත් ප්‍රහාණය වේ.
මෝහය මුදිතාවෙන් ප්‍රහාණය වේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ සියලු පව් නොකරන බවද කුසල ධර්මයන්ගේ උපදවා ගැනීමද තමන්ගේ සිත පිරිසුදු කර ගැනීමද යනමය බුදුවරුන්ගේ අනුශාසනාවයි යනුවෙන් වදාළසේක. සියලු පව් යනු වැරදි බැව් අටකි. එනම් වැරදි දෘෂ්ටිය, වැරදි සංකල්පනාව, වැරදි වචන භාවිතය, වැරදි කායික ක්‍රියා, වැරදි දිවි පැවැත්ම, වැරදි උත්සාහය, වැරදි සිහිය, වැරදි සමාධිය. මේ සියලු පාපයයි කියනු ලැබේ. මේ වැරදි ස්වභාවය අට පිළිබඳව යම් නොකිරීමක්, නොකරන ස්වභාවයක්, නොහැසිරීමක් ඇද්ද මෙය සියලු පව් නොකිරීමයි කියනු ලැබේ. අටවැදෑරුම් වැරදි ස්වභාවයන් ප්‍රහාණය විය ගී කල්ලි අටවැදෑරුම් නිවැරදි ස්වභාවයන් දියුණුවේ. අටවැදෑරින් නිවැරදි ස්වභාවය වූ ආර්යෂ්ටාංග මාර්ගයේ පිළිබඳව යම් කිරීමක් කරන බවක් හැසිරීමක් ඇද්ද කුසල් උපදවා ගැනීමයයි කියනු ලැබේ. තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම යනු අතීතේ නිවන් මඟ දියුණු කිරීමේ ක්‍රියාව දක්වනසේක. සිත පිරිසුදු කල්හි පංචස්කන්ධයෝ පිරිසුදු කරන ලද්දාහු වෙති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මහණෙනි, සිත පිරිසුදු කර ගැනීම පිණිස තථාගතයන් වහන්සේ වෙත බඹසර වසන්නේය. සිත පිරිසුදු කර ගැනීම දෙපාරිදිය. එනම් නීවරණ ප්‍රහාණයත්, සිතේ අප්‍රකටව ක්‍රියාකාරීව පවතින කෙලෙස් සහමුලින්ම නැසීමක්ය. සිත පිරිසුදු කරන භූමි දෙකකි. දස්සන භූමිය හා භාවනා භූමියයි. එහිලා යම් පිරිසුදු අවබෝධයකින් සිත පිරිසුදු කරයිද මේ දුකය, යමකින් පිරිසුදු කරයිද මේ දුක් උපදවන හේතුව නැසීමෙනි. යමක් නිසා පිරිසුදු වෙයිද මේ මාර්ගය, යමක් පිරිසුදු කරන ලද්දේද මේ නිරෝධයයි, මේ චතුරාර්ය සත්‍යයෝය. එනිසා භාග්‍යවතුන් වහන්සේ සියලු පව් නොකිරීම යනාදී ගාථා වදාළසේක. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් චත්තම් මහන්තං යතාවස්ස කාලේ ඒසානි සංසෝ ධම්මේසු චින්නේ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරීති. තේරගාතා පාලි ධම්මිකත් තේරගාතාව. ධර්මයේ ඒකාන්තයෙන්ම ධර්මයේ හැසිරෙන්නාව රකි. මහත් වර්ෂාවක් ඇති කල්ලි ලොකු කුඩය දරා සිටින්නාව රකින්නේ යම්සේද එසේමය. මැනවින් පුරුදු කළ ධර්මයේ අනුසස්මයයි. ධර්මයේ හැසිරෙන කෙනා සතර අපාය ආදී දුගතියෙහි නොයයි. ධර්මය යනු දෙපරිදි වෙයි. ඉන්ද්‍රිය සංවරයත් මාර්ගයත් ය. දුගති යනු දෙපරිදි වෙයි. දෙවියන් හා මිනිසුන් සමග සසඳා බලද්දී සතර අපායෝ දුගති වෙති. නිවන සමග සසඳා බලද්දී සියලු ඉපදීම් දුගතියකි. එහිලා යමෙක් සංවර සීලය නොකඩ කොට ආරක්ෂා කිරීමක් කරයිද මේ මැනවින් පුරුදු කළ ධර්මය එය පුරුදු කළ කෙනාව අපාදුකින් බේරා ගනී. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මහණෙනි, සිල්වතාට මේ උපදිනා තැන් දෙකකි. දෙව්ලොවත් මිනිස් ලොවත්. මෙසේත් නාලන්දා නියම් ගමේදී අසීබන්ධකගේ පුත්‍ර වූ ගාමණී භාග්‍යවතුන් වහන්සේට මේ පැවසුවේ, ස්වාමීනි, බටහිර භූමියැසි බ්‍රාහ්මණවරු පැන් කෙන්ඩි ඇතිව, සෙවෙල් මාලා ඇතිව, උදය හවස දියට බැස පවුසෝදමින් ගිනි දෙවි පුදති. ඔහු මියගිය කළුරිය කළ උදවිය උඩට යවති. උඩට යන ලෙස දැනුම් දෙති. ස්වර්ගයට යවති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් අයුරකින් සියලු ලෝකයා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකෙ උපදින්නේ නම් ඒ අයුරින් කරන්ට හැකිසේක්ද? එසේ වී නම් ගාමනී, මෙහිලා ඔබෙන්ම ඒ ආසමි. ඔබට යම් අයුරකින් සිතෙයි නම් එසේ පිළිතුරු දෙව. ගාමනී, ඒ කිමකයි සිතයිද? මෙලොව පුරුෂයෙක් සතුන් මරයි,
සොරකම් කරයි වැරදි කාම සේවනයේදී බොරු කියයි කේලම් කියයි දරුණු වචනෙන් බැනවදී හිස් වචන කියයි අන්සතු දෙයට ආසා කරයි කෝපසිතින් සිටි මිසදිටුව සිටි මහා ජන සමෝහය ඔහු වටා එකතු වේ මේ පුරුෂ තෙමේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත් ස්වර්ග ලෝකේ උපදීවායි ඉල්ලා සිටිනම් ස්තුති කරයි නම් ඇඳිලි බැඳ වටකොට උත්සාහ කරයි නම් ගාමනි ඒ කිම කැයි සිටේද කිම ඒ පුරුෂයා මහා ජන සමෝහයගේ ඉල්ලීම හේතුවෙන් හෝ ස්තුති කිරීම හේතුවෙන් හෝ ඇඟිලි බැඳ වටකොට උත්සාහ කිරීම හේතුවෙන් හෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකේ උපදින්නේද ස්වාමීනි එය නොවේම ගාමනි එය මෙබඳු දෙයකි පුරුෂෙක් විශාල කළු ගලක් ගැඹුරු දියවිලක බහාලයි එවිට මහා ජන සමෝහය විශාල ගල අසලට එකතු වී බවත් මහා ගල උඩට මතුවෙව බවත් මහා ගල ඉල්පි එව බවත් මහා ගල ගොඩබිමට නැගෙවයි ඉල්ලා සිටි ස්තුති කරයි ඇඳිලි බැඳ වටකොට උත්සාහ කරයි ගාමිනි ඒ කිමකයි සිටයිද කිම ඒ මහා ගල මහා ජන සමෝහයගේ ඉල්ලීම හේතුවෙන් හෝ ස්තුති කිරීම හේතුවෙන් හෝ ඇඳිලි බැඳ වටකොට උත්සාහ කිරීම හේතුවෙන් හෝ උඩට මතුවේවිද දියෙන් උඩට ඉල්පේවිද ගොඩබිමට නැගේවිද ස්වාමීනි එය නොවේමය එසේහිම ගාමිනි මෙලොව පුරුෂයෙක් සතුන් මරයි සොරකම් කරයි වැරදි කාම සේවනයේ යෙදෙයි බොරු කියයි කේලම් කියයි දරුණු වචනෙන් බැනවදී හිස් වචන කියයි අන්සතු දෙයට ආශා කරයි කෝප සිතින් සිටි මිසදිටුව සිටි මහා ජන සමෝහය ඔව් වටා එකතු වී මේ පුරුෂ තෙමේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකේ උපදීවා ඉල්ලා සිටියද ස්තුති කළද ඇඳිලි බැඳ වටකොට උත්සාහ කළද ඒ පුරුෂයා කය බිඳී මරණින් මතු අපාය දුර්ගති මිනිනිපාත නම් වූ නිරේ උපදින්නේ ගාමිනි එක් කිමකයි සිතයිද මේ පුරුෂයෙක් සතුන් මැරීමෙන් වැළකී සිටි පෙර සම්මාදිට්ඨිය යුක්ත වේ කරුණ එසේ තිබියදී මහා ජන සමෝහය ඔහු වටා එකතු වේ මේ පුරුෂතෙම කය බිඳී මරණින් මතු අපාය දුර්ගති මිනිපාත නම් වූ නිරේ උපදීවායි ඉල්ලා සිටි ස්තුති කරයි නම් ඇඳලි බැඳ වටකොට උත්සාහ කරයි නම් ගාමනි එකිමකයි සිතයිද මහා ජනයාගේ ඉල්ලීම් හේතුවෙන් ස්තුති හේතුවෙන් ඇඳිලි බැඳ වටකොට උත්සාහ කිරීම හේතුවෙන් ඒ පුරුෂයා කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් නිරේ උපදින්නේද ස්වාමීනි ඒ නොවේමය ගාමිනි ඒ මෙබඳු දෙයකි පුරුෂයෙක් ගිතෙල් කලයක් හෝ තෙල් කලයක් හෝ ගැඹුරු දිය විලකට බස්සවා බිඳී නම් එවිට ඒ කලයේ බිඳී ගිය වළං කටු ඇද්ද එය යටට බසින්නේය එහි ගිතෙලක් හෝ තෙලක් හෝ තිබුණේද එය උඩට මතුවෙන්නේය එවිට මහා ජන සමෝහය ඒ වටා එකතු වී බවත් ගිතෙල තෙල දියේ ගිලෙව බවත් ගිතෙල තෙල දියට ගිලෙව බවත් ගිතෙල තෙල දියට යවයි ඉල්ලා සිටි ස්තුති කරයි ඇඳලි බැඳ වටකොට උත්සාහ කරයි ගාමිනි ඒ කිමකයි සිතයිද මහා ජන සමෝහයගේ ඉල්ලීම හේතුවෙන් ස්තුති හේතුවෙන් ඇඳලි බැඳ වටකොට උත්සාහ කිරීම හේතුවෙන් ඒ ගිතෙල හෝ තෙල හෝ දියේ ගිලෙවිද දියට ගිලෙවිද දියට යාවිද ස්වාමීනි මේ නොවේම එසේම ගාමිනි පුරුෂෙක් සතුන් මැරීමෙන් වළකී සිටින් පෙරසේ සම්මාදිට්ඨිය යුක්ත වේ කර්ම එසේ සිබියදී මහා ජන සමෝහය ඔහු වටා එකතු වී මේ පුරුෂ තෙමේ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරේ උපදීවායි ඉල්ලා සිටියද ස්තුති කළද ඇඳිලි බැඳ වටකොට උත්සාහ කළද ඒ පුරුෂයා කය බිඳීමෙන්
මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකේ උපදින්නේය මෙසේ මනවෙන් පුරුදු කළ ධර්මයේ සතර අපායෙන් බේරා ගනී ඒ ඉන්ද්‍රිය සංවරයත් මාර්ගයත් යන දෙවදාරුන් ධර්ම මාර්ගයේ යම් තියුණු බවක් ඇද්ද අතිශය බලවත් බවක් ඇද්ද මනවෙන් පුරුදු කළ ඒ ධර්මය සුගති දුගති ආදී සියලු උපත් වලින් බේරා ගනී තස්මා රක්කිත චිත්තස්ස සම්මා සංකප්ප ගෝචරෝ සම්මා දිට්ඨි පුරක්කාරෝ ඤත්වාන උදයබ්බය තීන මිද්දා බිකූ බිකූ සබ්බා දුග්ගතියෝ ජහේ උදානපාලි උද්දත සූත්‍රය ඒස් ඉන්ද්‍රිය සංවරයෙන් රැකගත් සිත් ඇතිව සිට සම්මා සංකල්පනාව අරමුණු කොට සම්මා දිට්ඨිය පෙරට කොට සියලු සංස්කාරයන්ගේ හට ගැනීමත් නැසීමත් අවබෝධ කොට රහත් මාර්ගයෙන් නිදිමතහ අලස බව නැසූ ඒ නිකලස් භික්ෂුව සියලු දුගතීන් අත්හරින්නේය ඒ දෙසුමේ සඳහන් වන දුගතීන්ට හේතුව තණ්හාවත් අවිද්‍යාවත්ය ඒ උපාදානයෝ සතරකි ඒ සතරක් වූ උපාදාන නිසාවෙන් උපාදාන සහිත වූ යම් ස්කන්ධයෝ වෙද්ද මේ දුකය සතර උපාදාන යනු දුක් උපදවන හේතුවයි පංචස්කන්ධය දුකය ඒ දුකක් දුක් උපදනා හේතුවත් පිරිසිද දැකීම පිණිස ප්‍රහාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනසේක ඒ දුකේ පිරිසිද දැකීමට හේතුවේ ප්‍රහාණයට ඒ රූපවත් සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇස් කන් ආදී පංච ඉන්ද්‍රියෝ තෘෂ්ණාවට ආසන්න කාරණයි. මනස නැමැති ඉන්ද්‍රිය අවිද්‍යාවට ආසන්න කාරණයි. රූපවත් වූ ඇස් කන් ආදී පංච ඉන්ද්‍රියන් රකින තැනැත්තා සමාධිය වඩයි. තෘෂ්ණාවටත් නිග්‍රහ කරයි. මනස නැමැති ඉන්ද්‍රිය රකින තැනැත්තා විදර්ශනා වඩයි. අවිද්‍යාවටත් නිග්‍රහ කරයි. තෘෂ්ණාවට නිග්‍රහ කිරීමෙන් උපාදාන දෙකක් ප්‍රහාණය වෙති. කාම උපාදානයත් සීලබ්බත උපාදානයත්ය. අවිද්‍යාව නිග්‍රහ කිරීමෙන් උපාදාන දෙකක් ප්‍රහාණය වෙති. දික්ඛි උපාදානයත් අත්තවාද උපාදානයත්ය. සතර උපාදානයන් ප්‍රහාණය වීමෙන් ධර්ම දෙකක් සම්පූර්ණත්වයට පත් වෙති. සමතයත් විදර්ශනාවත්ය. මෙය බ්‍රහ්මචර්යයයි කියනු ලැබේ. ඒ බ්‍රහ්මචර්යාවේ ඵලය යනු ශ්‍රමණ ඵල හතරකි. එනම් සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය හා අරහත්වේ වූ අග්‍ර ඵලයයි. මේ බ්‍රහ්මචර්යාවේ ප්‍රතිඵල සතරයි. මෙසේ කලින් කී සත්‍ය දෙක. එනම් දුකක් දුක් උපදවන හේතුවත්ය. සමතයත් විදර්ශනාවත් බ්‍රහ්මචර්යාවත් මාර්ගයයි. බ්‍රහ්මචර්යාවේ ඵලයන්ද එයට අරමුණෝ අසංකත ධාතුවත් නිරෝධයයි. මේ චතුරාර්ය සත්‍යයයි. ඒ දෙසුමේදී පිරිසුදු අවබෝධයෙන් යමකුව රැකගනීද මේ දුකය, යමකින් බේරාගනීද මේ දුක් උපදවනා හේතුවය, යමෙක් මිසාවෙන් රැකෙයිද මේ මාර්ගය, යමකුව රැකගැනීම මේ නිරෝධයයි. මේ චතුරාර්ය සත්‍යය. එනිසා ආයුෂ්මත් මහා කච්චායන තෙරණුවෝ එක් ආසන්න කාරණයක් වදාළ කල්ලි යනාදී ගාථා වදාළය. නියුත්තෝ ආවට්ටහරෝ ආවට්ටහාරය යොදන ලදී.